ඉන්දියාවේ ලල්ඩුවල හිටිය එක කට්ටියක්. එයාලට ඕනුනේ කොහොමාරි එංගලන්තයට යන්න. මෙයාලගේ මේ තුන්දෙනා මෙලොම දෙයක් ඉගෙනගෙන නැති තුන්දෙනෙක්. හැබැයි හාඩි කියන මෙයා නම් හිටපොහමුදාල් සෝල්ජර් කෙනෙක්. ඉතින් එංගලන්තයට යන්න මෙයාලා එක එක දේවල් පාවිච්චි කරනවා. එංගලන්තේ කෙල්ලෙකු බැන්දොත් එංගලන්තයට ලේසියෙන් යන්න පුළුවන් කියලා එකෙනෙක් යනවා ඉංග්ලන්ඩ් කෙල්ලෙක්ව බඳින්න. හැබැයි ආ යද්දි තමයි දකින්නේ ඒ කෙල්ලෝ බඳින්න තව 100ක් විතර ඇවිත් කියලා. තව කෙනෙක් විශේෂඥ ડોක්ටර් කෙනෙක් විදිහට හොර සහතිකයක් හදාගෙන යනවා එංගලන්තයට විසර ගන්න. සහතික විදිහට එයා වකුගඩු සම්බන්ධ විශේෂඥ ડોක්ටර් කෙනෙක්. හැබැයි විසනකුත් කරන ඔෆිස් එකේ ඔෆිසර් කෙනෙක් මෙයාගෙන් අහනවා මිනිසෙකියන්ගේ කොහෙද වකුගඩුව තියෙන්නේ කියලා. මෙයා ඉතින් පෙන්නන්නේ එයා දන්නේ වකුගඩුව දෙකක් තියෙනවා කියලා විතරයි. ඉතින් ඔන්න ඔයගේ පිස්සු වැඩ කරලා මෙයාලා එංගලන්තයට යන්න තෝරගන්න වෙන්නේ නම් වෙනස්ම විදිය ක්‍රමයක්. ඒ ක්‍රමය ඇත්තටම මොනතරම් භයානකද මොනතරම් පිළිකුල්ද කියලා විස්තර කරන්නත් වචන නැහැ. ඒ වගේම සත්සිතියුම් දාමයක් පාදක කරගෙන තමයි මේ මූවී එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න අද ඔයාලව ගොඩක් ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලන්න යන මූවී එක තමයි ඩංකි කියන්නේ. ෂාරුක් ඛාන්, තප්සි පන්නු, විකි කෞෂල්, පොමිනි රානි වගේ තමයි මේ මූවී එකේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ. 2023 අවුරුද්දේ වැඩිම ආදායමක් ලැබුව හින්දි මූවිස් වලින් පස්වෙනි තැනට ඉන්දියන් මූවිස් වලින් 8වෙනි තැනටත් ඩංගි කියන මේ මූවී එකට ළඟා වෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඔයා තවත් මූවිස් බලන්න කැමති කෙනෙක් නම් ඔය පහලින් තියෙන කළු පාට subscribe button එක touch කරලා එතරම් තියෙන bell notification එකත් all කරන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාගෙන එහෙමනම් අපි යමු මූවී එකට. ඉතින් ඔන්න මූවී එක පටන් ගද්දිම අපිට පේනනවා එක ගෑනු කෙනෙක්. එයාගේ නම තමයි මන්නු. මන්නු ඉන්නේ hospital එකේ. හැබැයි දවසක් එයා හොස්පිටල් එකෙන් පැනලා යනවා. එයා යන්නේ අරයට හයි කරලා තිබුණු සේලයින් බෝතලේ තරගෙනමයි. ඉතින් එයා මෙහෙම යද්දී වටේ පිටේ මිනිස්සු පුදුමෙන් වගේ එයා දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මන්නු කෙලිම යන්නේ පටල් කියන මේ කෙනාව හම්බ වෙන්න. ඉතින් එයා ගිහින් පටල්ගෙන් අහන්නේ මගේ වීසා එක හරි නැද්ද කියලා. ඇතර මේ සිදුවීම සිද්ධ වෙන්නේ එංගලන්තේ. ඉතින් මේ මන්නුට ඕන කරන්නේ ඉන්දියාවට යන්න. හැබැයි පටල් කියන විදියට මන්නුට තව මාස 6ක් විතර යනකම් වීසා ගන්න බැරිලු. ඒකට හේතුව තමයි මන්නුව බ්‍රිතාන්‍ය පුරවැසිකම හිමි කෙනෙක් හින්දා. කොහොමනත් හැබැයි මන්නුට කොහොම හරි ඕන කරන්නේ ඉන්දියාවට යන්නමයි. ඉතින් ඒ හින්දා එයාට මතක් වෙනවා ඉන්දියාවට යන්න එයාට උදව් කරන්න පුළුවන් කෙනෙක්ව. මනු කියන විදියට එයාගේ නම තමයි හාඩි. මේ අතර අපිට වෙන්නවා ඉන්දියාවේ ලල්ටුවල සිදුවන තරගයක්. මෙතන තියන්න හදන්නේ ඇත්තටම ධාවන තරගයක්. ඉතින් මේ තරගය පටන් ගන්න ලෑස්තිවෙද්දිම තමයි හාඩි කවුද කියලා අපිට පෙන්වන්නේ. ඇත්තටම හාඩි කියන්නේ මෙයාට. ඉතින් හාඩිත් මේ තරගය දුවන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න ටිකකින් තරංගය පටන් ගන්නවා. හැබැයි තරංගය පටන් ගද්දිම හාඩිගේ ෆෝන් එකට කෝල් එකක් එනවා මන්නුගෙන්. ඉතින් මේ කෝල් එක අන්සර් කරන්නේ ගීටු. ගීටු මන්නුට කතා කරපුවම එයා දුවනවා හාඩිට ෆෝන් එක දෙන්න. හැබැයි මේ වෙලාවේ දාවන තරංගය පටන් අරගෙන තියෙන්නේ. ඒ හින්දා හාඩි ඉන්නේ දුවන ගමන්. ඉතින් ඒ හින්දා ගීටු හාඩිට කෑ ගහලා කතා කළත් ඒක එයාට ඇහෙන්නේ නැහැ. කොහොමද අන්තිමට ගීටු ගිහින් එතන ලවුඩ් ස්පීකර් එකකින් එයා මන්නුගේ කෝල් එක ගැන කියනවා. ඉතින් මන්නු කියන නම ඇහුන ගමන් එකපාරම හාඩි නතර වෙනවා. මේ විදියට දිනන්න තව දුවන්න තිබුණේ අඩි දෙක තුනක් විතරයි. හැබැයි මන්නුගෙන් කෝල් එකක් කියපු ගමන් එයා තරංගේ අතහැරලා දාලා දුවනවා මන්නුට කතා කරන්න. ඉතින් මෙතනදී මන්නු හාඩිට කියන්නේ කියන දෙයක් තියෙනවා ඒ හින්දා දවස් දෙකකින් ඩුබායි වලට එන්න කියලා. ඇත්තම හාඩිගේ මන්නුගේ අතර ලොකු කතාවක් සැඟවිලා තියෙනවා. ඒත් ඒ මොකද්ද කියලා තාම අපිට පෙන්වන්නේ නැහැ. ඉතින් මේ කෝල් එකෙන් පස්සේ මන්නු යනවා තව දෙන්නෙක්ව හම්බ වෙන්න. එයාලා දෙන්න තමයි පම්පි සහ බල්ලි. මෙයාලා දෙන්නත් ඇත්තම බ්‍රිතාන්‍ය පුරවැසිකම හිමි අය. හැබැයි අත්‍තරම කියනවා නම් මන්නුට වගේම මේ දෙන්නටත් තව ඕන කරන්නේ ආපහු ඉන්දියාවට යන්න. ඉතින් මෙතනදී මන්නු මෙයාලට කියන්නේ ඔයාලගේ දේවල් අරගන්න අපි දවස් එකකින් ඩුබායි යනවා ඊට පස්සේ අපි කෙලින්ම ඉන්දියාවට යනවා කියලා. ඉතින් මේ දේ කරන්නේ කොහොමද කියලා මන්නු මෙයාලට කියන්නේ නැහැ. කොහොම නැති ඉතින් මේ දේ අහලා මෙයාලා දෙන්නා ගොඩක් සතුරු වෙනවා. බල්ලි අත්‍තරම පුංචි කඩයක් කරන කෙනෙක්. ඉතින් ආපහු ඉන්දියාවට යන හින්දා බල්ලියාගේ කඩේ විකුණනවා. පම්පි කරන්නේ රෙස්ටුරන්ට් එකක ක්ලීනින් ජොබ් එකක්. හැබැයි යටේ ජොබ් එක එපාම වෙලා තමයි තියෙන්නේ. හේතුව එයාගේ බොස් හැමදාම එයාට බනින හින්දා. ඉතින් ආපහු ඉන්දියාවට යන හින්දා පම්පි අන්තිමට එයාගේ බොස්ට හොඳ වැඩක් කරනවා. එයා බිම මොප් කරන එකකින් බොස්ගේ ඇඟත් මොප් කරලා තමයි ආපහු මෙතනින් යන්නේ. ඉතින් ඊට දවස් දෙකකට පස්සේ මෙයාලා තුන්දෙනාම ඩුබායි වලට යන්න පිටත් වෙනවා. මනු කියන විදියට මෙයාලා ලොකු ආශාවකින්ලු ඉන්නේ එංගලන්තේ දාලා ආපහු ඉන්දියාවට යන්න. හැබැයි මීට අවුරුදු 25කට කලින්ොත් මෙයාලා මේ වගේම ආශාවකින් හිටියලු ඉන්දියාව දාලා එංගලන්තෙට එන්න. ඉතින් ඔන්න දැන් අපිට පෙනෙනවා අවුරුදු 25කට කලින් වුණ සිදුවීමක්. මන්නුවේ කාලේ කඩේක පුංචි වේට ජොබ් එකක් තමයි කරලා තියෙන්නේ. ඒ කාලේ යාගේ අයියා කෙනෙක්ගෙන් ලොකු ණයක් අරගෙන බිස්නස් එකක් කරන්න. හැබැයි අවසනාවකට ටික කාලයකට පස්සේ එයා නැති වෙලා. ඉතින් ඒ හින්දා අයියා ගත්ත ණය ගෙවන්න වෙලා තින්නේ මන්නුටයි එයාගේ අම්මටයි තාත්තටයි. ඉතින් අන්තිමට ඒ හින්දා එයාලගේ ගෙදර පවා ණයකාරයෝ අරගෙන. හැබැයි ණය තාමත් ගෙවල ඉවර නැහැ. ඉතින් ඒ හින්දා මන්නුට ඕන කරන්නේ ලොකු සල්ලියක් හම්බ කරන්න.
ඇතරම බල්ලි ප්‍රශ්නෙත් සල්ලිම තමයි. එයාගේ අම්මා මුළු දවස් තිස්සෙම ඇඳුම් මහමහ තමයි කීයක් හරි හොයන්න දාගලන්නේ. බල්ලි එක එක විදිහේ ජොබ් කළත් එයාටත් හරි හමං පඩියක් හම්බ වෙන ජොබ් එකක් තාම හොයාගන්න බැරි වෙලා. පම්පිට තියෙන්නේ ඒ ප්‍රශ්නමයි. පම්පිගේ තාත්තා සිකියුරිටි ජොබ් එකක් තමයි කරලා තියෙන්නේ. හැබැයි පස්සේ යට ඒ ජොබ් එක කරගන්න බැරි වෙලා. ඉතින් ඒ හින්දා පම්පිගේ අම්මට සිද්ධ වෙලා කලිසමකුත් ඇඳගෙන තාත්තගේ සිකියුරිටි ජොබ් එකට යන්න. පම්පිට තෝරන කරලා තියෙන්නේ කොහොම හරි ලොකු පඩියක් හම්බ වෙන ජොබ් එකක් කරලා එයාගේ අම්මව ගෙදර නතර කරගෙන එයාලව බලාගන්න එක. ඉතින් කොටිම කියනවා නම් මේ තුන්දෙනාටම ඕන කරන්නේ ලොකු පඩියක් හම්බ වෙන ජොබ් තුනක්. හැබැයි අවසනකට මෙයාලා ගොඩක් දුරට ඉගෙනගෙන නැහැ. ඉතින් මෙයාලට නෝට් වල තියෙන දෙයක් තමයි මෙහි ඉන්න සමහරක් අය රට ගියාම ඒ හැම ගෙදරකම උඩ ආසියාන ආකෘතිය හදලා තියෙන හැටි. ඉතින් හැමෝම වගේ කියන්නේ එංගලන්තෙට ගියොත් නම් ජීවිතේම ගොඩ කියලා. ඉතින් ඔන්න ඒ හින්දා දැන් මෙයාලා තුන්දෙනාටම ඕන කරන්නේ කොහොම හරි එංගලන්තෙට ගිහින් හොඳට සල්ලි හම්බ කරන්න. ඉතින් ඔන්න එහෙම හිටපු යාළ යනවා එංගලන්තෙට යන්න වීසා දෙන තැනකට. හැබැයි මෙයාලට කිසිම අධ්‍යාපන සුසුකමක් නැහැනේ. හැබැයි මෙතන ඉන්න ටෝටු කියන විදිහට එයාට පුළුවන්ලු හොරසාතික ඇතේ විදිහටම හදලා දෙන්න. ඒකට ඉතින් සල්ලි තමයි ඕන. ඉතින් ටෝටු කියන විදිහට පම්පිට ડોක්ටර් කෙනෙක් විදිහට ලන්ඩන් වලට වීසා හදලා දෙන්න එයාට පුළුවන්ලු. ඒ වගේම මන්නුටයක් කියනවා මල්ව පොර ටිකක් පුරුදු වෙන්න. ඔයාව ලන්ඩන් වලට ඉන්දියාවෙන් යන මල්ව පොර තරංකරුවත් එක්ක අතිරේක ක්‍රීඩිකාවක් විදිහට යවන්නම් කියලා. ඒ වගේම එයා බල්ලිට කරන යෝජනාව තමයි එංගලන්ත පුරවැසියකම තියෙන ගර්ල් කෙනෙක්ව කසාද බඳින එක. එයා ෆොටෝ එකක් පෙන්නලා කියනවා මේ තමයි මිස් කැතරින්. එයා මද්රිඩ් වලට ඇබ්බැහි වෙලා මේ දවස්වල අනාථ වෙලා තමයි ඉන්නේ. ඒ හින්දා එයාව බඳින්න කෙලින්ම වීසා එක ඔයාගේ අතේ කියලා. ඉතින් අන්නේ විදියට තමයි ටෝටු මෙයාලට වීසා අරන් දෙන්න හදන්නේ. කොහොමද හැබැයි ඒකට ගිවන් වෙන ගාන තමයි මෙයාලට තියෙන ප්‍රශ්නේ. මොකද ටෝටු එක්කෙනෙක්ගෙන් ලක්ෂ පහක් මේ වෙනුවෙන් ඉල්ලනවා. කොහොම හරි මෙයාලා ඒ ගාන ටිකෙන් ටික හරි ගෙවන්නම් කියලා හිතාගෙන ටෝටු කියපු යෝජනාවට කැමති වෙනවා. ඔන්න ඉතින් ඊට පස්සේ බල්ලි යනවා ටෝටු කියපු විදියට අර කැතරින්ව හොයාගෙන. ටෝටු කිව්වනේ කැතරින්වත් බල්ලිට කැමති කියලා. හැබැයි යගියම තමයි දකින්නේ කැතරින්ව බඳින්න 100ක් විතරයි ඇවිත් කියලා. ඇතරම ටෝටු කරලා තියෙන්නේ බොරුවක්. එයා යාළඟට විස ගන්න එන හැමෝටම මේ කැතරින් ගැන කියලා. ඒ වගේම කැතරින්ව බඳලා දෙන්න හැමෝගෙම 30000 ගානේ ඇඩ්වාන්ස් උත් අරගෙන. ඉතින් ඒ විදියට යාළ හැමෝම ටෝටු තමයි රවට්ටලා තියෙන්නේ. ඇතරම කැතරින් කියලා කෙනෙක්වත් මෙහෙ නැහැ. ඔනිතු මේ අතර පම්පිට ගිහින් විස එක අරගන්න. ටෝටු යාට හොරසාතිකයක් හදලා දීලානේ එයා ડોක්ටර් කෙනෙක් විදියට. සාතිකේ විදියට දැන් පම්පේ වකුගඩ සම්බන්ධ විශේෂඥ ડોක්ටර් කෙනෙක්. ඔනිතු මෙතනදී පම්පේගේ ඇප්ලිකේෂන් එක බලපු ඔෆිසර් කෙනෙක් පම්පෙකින් අහනවා. හරි ડોක්ටර්, ඔයා වකුගඩ සම්බන්ධ විශේෂඥ කෙනෙක්නේ. ඉතින් මම ඔයාගෙන් පොංචි ප්‍රශ්නයක් අහන්නම්. මට කියන්න කෙනෙක්ගේ වකුගඩ තියෙන්නේ කොහෙද කියලා. ඔනිතින් යහපු ප්‍රශ්නෙට පම්පිට තරුත් පේනවා. එයා ඇත්තටම දන්නේ නෑනේ වකුගඩ තියෙන්නේ කොහෙද කියලා. එයා දන්නේ කෙනෙකුට වකුගඩු දෙකක් තියෙනවා කියලා විතරයි. ඉතින් ඒ හින්දා එයා දන්න එකම තැන පෙන්නලා එයා කියනවා වකුගඩු තියෙන්නේ මෙතන කියලා. ඉතින් ඔන්න ඒකෙම පම්පිගේ බොරුව අහුවෙලා එයාගේ වීසා ඇප්ලිකේෂන් එකත් ප්‍රතික්ෂේප වෙනවා. මෙතන ඔන්න ට්‍රේන් එකෙන් කෙනෙක් එනවා. එයාගේ නම තමයි හාඩි. හාඩි කියන්නේ හමුදා සෝල්ජර් කෙනෙක්. ඉතින් හාඩි ට්‍රේන් එකෙන් බහිද්දිම එයාගෙන්ගේ කෙනෙක් හැපිලා එයා අරගෙන ආපු ලඩෝයි අරවයි මේවයි ඔක්කොම බිම හැලෙනවා. ඉතින් ඊට පස්සේ හාඩි ඉතින් මේකට අරකිනාට බැන බැන ඉද්දි එකපාරම ඇහෙනවා ස්කෝල් එක ජාති ගිය කියනවා. ඉතින් මේක ඇහුණ ගමන් හාඩි කරන්නේ සීරුවෙන් ඉන්න එක. හැබැයි මේ දැක්ක කෙනෙක් එකපාරම මෙතනට ඇවිත් කරන්නේ අර බිම වැටුණු හැමදේම අරගෙන ට්‍රේන් එකට දාගන්න එක. හාඩි ඉතින් ජාති ගිය ඉවරනකම්ම සීරුවෙන් හිටපු හින්දා එයාට ඉතින් මොකුත්ම කරන්න වෙන්නේ නැහැ. අන්තිමට ඉතින් ජාති ගිය ඉවර වෙද්දී ට්‍රේන් එකත් ගිය හින්දා හාඩි ගෙනාව රසකැවිලි ටික නම් එයාට නැති වෙනවා. ඔන්න ඉතින් ඊට පස්සේ හාඩි එනවා අර මන්නු වැඩ කරන කඩේට. එයා එන්නේ මහින්දර කියලා කෙනෙක්ව හොයාගෙන. හැබැයි ආ යද්දිම මෙතන ලොකු වලියක් පටන් ගන්නවා. මනු ඇතරම කැමැත්තකින් නෙමෙයිනේ මේ කඩේ වැඩ කරන්නේ. මොකද මේ කඩේ වැඩ කරන කෙනා මනුට හැම වෙලෙම කෑ ගහනවා. ඉතින් අද නම් මනුගේ රතු කට්ට පැනලා එයා කියනවා එයා මෙහෙන් අසෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි මනු යාටත් හොඳටම කෑ ගහනවා. ඉතින් මේ හින්දා කේන්ති කිය එයා කරන්නේ පොල්ලක් අරගෙන මනුට ගහන්න එන එක. හැබැයි මේ වෙලාවේ හාඩි ඉස්සරහට ගිහින් එයාට හොඳටම ගහලා මනුව බේර ගන්නවා. කොමන තමයි හාඩි හොයන්නේ මහින්දර කියලා කෙනෙක්ව කියලා දැනගත්තම මන්නු කියනවා මගෙත් ඒක එන්න කියලා. ඉතින් ඊට පස්සේ මෙයාලා මන්නුගේ ගෙදරවම තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ හාඩි ඇත්තටම මහින්දර හොයන්නේ ඇයි කියලා. මීට මාස ගානකට කලින් යුදුබිමේදී හාඩිට වෙඩි වැදිලා. ඉතින් ඒ වෙලාවේ එයාට හොඳටම අමාරු වෙලා ඉද්දි මහින්දර තමයි හාඩි වෙතනින් බේරගෙන හොස්පිටල් එකට අරගෙන ඇවිත් තියෙන්නේ. හාඩි කියන විදියට එයා මාස ගානක් හොස්පිටල් එකේ ඉඳලා ඊයලෝ ඩිස්චාර්ජ් වුණේ. ඉතින් ඊට පස්සේ ආ මහින්දරට ඉස්සූති කරන්නලු මේ විදියට එයා හොයාගෙන ආවේ. කොහොමද ඉතින් මෙතනදී හාඩි දැනගන්නවා මහින්දර කියන්නේ මන්නුගේ අයියා කියලා වගේම එයා මේ විදිහින්නේ මියගින් කියලාත්. ඉතින් කලින් කිව්වා වගේ මහින්දර ගත්ත ණය ගැනත් එයා මරුණට පස්සේ මන්නුට එහෙම ඒ ණය ගෙවන්නුන එක ගැනත් මන්නු මෙතනදී හාඩිට කියනවා. ඒ වගේම එයා තව කියනවා මේ හැම ණයක්ම බේරගන්න සල්ලි හොයන්න
එයාට එංගලන්තයට යන්න ඕන එක ගැනත්. ඉතින් ඊට පස්සේ හාඩි තමයි මන්නුට මල්ලෝපොර කියලා දෙන්නේ. ටොඩු කිව්වනේ මල්ලෝපොර පොඩ්ඩක් ඉගෙන ගන්න, එයා කෙලින්ම මන්නුට ස්පොට් වීසා අරගෙන දෙන්නම් කියලා. ඉතින් එයින්ද මන්නු ලොකු ආශාවකින් තමයි හාඩිගෙන් මල්ලෝපොර ඉගෙන ගන්නේ. ඉතින් ඊට පස්සේ මල්ලෝපොරත් ඉගෙනගෙන ටෝටුව හම්බෙන්නවම තමයි දකින්නේ. ටෝටුව බඩුත්තස් කරගෙන පැනලා ගිහින් කියලා. ඇතරම ටෝටුව හැමෝටම වංචා කරලා සල්ලිත් අරගෙන පැනලා ගිහින්. ඉතින් ඒ හින්දා දැන් මෙයාලගේ එංගලන්තයට යන හීනේ බොඳ වෙන්න වගේ තමා යන්නේ. ඉතින් මෙයාලගෙන් වැඩිපුරම සල්ලි නැති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ටෝටුව වැඩිපුරම සල්ලි අරගෙන තියෙන්නේ පම්පිගෙන්. ඉතින් පම්පි ටෝටුවට දීලා තියෙන්නේ එයාගේ අම්මා ඉතිරි කරපු සල්ලි. ඉතින් දැන් සල්ලි නැති වෙන එකට පොලිසියන්නත් බෑනේ. පොලිසියකින් මොනවා කියන්නද? කොරට වීසා ගන්න ගිහින් සල්ලි නැති වුණා කියන්නද? ඉතින් ඒ හින්දා මෙයාලට සිද්ධ වෙනවා සල්ලි නැති වුණ පාඩුව දරා ගන්න. කොමනත් ඉතින් පම්පිට නම් දැන් එයාගේ අම්මට මුහුණ දෙන්න බැරුව තමයි ඉන්නේ. හැබැයි හාඩි මැදිහත් වෙලා එයා පම්පිගේ අම්මට චාටු කතා ටිකක් කියලා අන්තිමට එක ෂේප් කරනවා. හැබැයි මෙතනදී පම්පිගේ තාත්තා පම්පිට කියනවා ඔයාගේ ආච්චම්මගේ ඔලුව අත තියලා දිවුරන්න ආයේ එංගලන්ත යන එක ගැන හිතන්නේවත් නැහැ කියලා. ඉතින් ඇතරම පම්පින්නේ බය වෙලානේ සල්ලි නැති වෙන එකට තාත්තයාට ගහවි කියලා. ඉතින් ඒ හින්දා එයා ආච්චිගම්මගේ ඔලුව අත තියලා දිවුරනවා එයා අපව එංගලන්ත යන ගමන ගැන හිතන්නේවත් නැහැ කියලා. හැබැයි ඉතින් අන්තිමට එකෙන් සිද්ධ වෙන්නේ ආච්චි අම්මා මැරෙන එක. මොකද ඉතින් පම්පිට එංගලන්ත යන එක ගැන හිතන්නේ නැතුව ඉන්න බෑනේ. කොමනතොනේ ඊට පස්සේ හාඩිගේ යෝජනාවකට අනුව දැන් එයාලා හදන්නේ හරි විදියට වීසා අරගන්න. ඇතරම දැන් හාඩිට තෝන වෙලා තියෙන්නේ එංගලන්තයට යන්න. හැබැයි හරි ක්‍රමයට වීසා ඇප්ලයි කරන්න කලින් එයාලට සිද්ධ වෙනවා IELTS පාස් කරගන්න. ඒ කියන්නේ ඉතින් ඉංග්‍රීසි සුපිරියටම පුළුවන් වෙන්න ඕන. අනිතින් ඊට පස්සේ එයාලා යනවා ඉංග්‍රීසි ගන්න පන්තියකට. හාඩි කියන විදියට එයාලට සිද්ධ වෙනවා මාස 3කින් මේ IELTS කොට දාගන්න. ඉතින් මේ ඉංග්‍රීසි පන්තිය කරගෙන යන්නේ ගීටුස. හැබැයි ඉතින් එයාට ටිකක් නට්ලොස්ද කියලා හිතෙනවා. කොමනත් ඉතින් මල පොතේ අකුරක් බැරුව ඉන්න පම්පිට එහෙමනම් ඉංග්‍රීසි ගණන් ගැනිල්ල කරන්න අමාරු දෙයක් නෙමෙයි. වැඩි දෙයක් වගේ තමයි පේන තියෙන්නේ. ඉතින් ඒ හින්දා එයාලට මේ ක්ලාස් එකත් එක්ක එපා වෙනවා. කොමනත් මෙයාලට මේ ක්ලාස් එකේදී කෙනෙක්ව සෙට් වෙනවා. එයාගේ නම සුකි. සුකි ඇත්තටම මේ ක්ලාස් එකට එන්න හේතුව මේකයි. මීට මාස කිහිපයකට කලින් සුකි යාළුව හිටිය ගර්ල් ජෙසීට ලන්ඩන් වල කෙනෙක්ව බඳින්න වෙලා ජෙසීගේ පවුලේ තමයි එයාට කසාදේ කරලා දීලා තියෙන්නේ. ඉතින් අන්තිමට ජෙසීට සිද්ධ වෙලා එයාව බැඳලා ලන්ඩන් යන්න. කොමනත් හැබැයි මාසයක් යන්නත් කලින්ම එයාලගේ විවාහය කැඩිලා. ජෙසී සුකිට කෝල් කරලා කියලා මේ මිනිහා මට ගහනවා ඉන්න දෙන්නෙම නැහැ. ඒ හින්දා මම මේ කරදරෙන් බේරගෙන මෙහෙන් අරගෙන යන්න කියලා. ඉතින් සුකිට මේ හින්දා තමයි ඕන්ලා තියෙන්නේ කෙලින්ම ලන්ඩන් ගිහින් ජෙසී වර්ගෙන ආපහු එන්න. ඉතින් ඒකට වීසා ගන්න එක ප්‍රශ්නයක් නිසා තමයි දැන් සුකිට සිද්ධ වෙලා තියෙන්නේ IELTS පාස් කරගෙනම වීසා අරගන්න. ඉතින් ඒකට තමයි එයා මේ ඉංග්‍රීසි ගන්නන පන්තියට ඇවිත් තියෙන්නේ. ඉතින් හාඩිටත් මේ වගේම ප්‍රශ්නයක් තියෙනවා. එයා යාළුවෙලා හිටිය කෙල්ල කසාද බඳින දවසේ වෙන කෙනෙක් එක්ක පැනලා ගිහින්. ඉතින් ඒ හින්දා හාඩිට හොඳටම තේරෙනවා සුකිගේ දුක ගැන. කොහොමද ඉතින් එදාරෑ හාඩි හොඳටම බීලා අර ජෙසීගේ ගෙදරට ගල් ගහනවා. මොකද ජෙසීගේ තාත්තා ජෙසීව සුකිට බන්දලන නොදී එංගලන්ත කාර්යකොට දීලා කියලා. කොහොමද ඉතින් හාඩි මේ දේවල් කියලා ජෙසීගේ තාත්තා කියලා හිතාගෙන කෑ ගහන්නේ නම් වෙන ගෙදර කෙනෙක්ට. කොහොමද ඉතින් මෙයාලා ඉංග්‍රීසි පන්තියට යනවා. හැබැයි මාරවැඩේ කියන්නේ මෙයාලට කොච්චර කළත් ඉංග්‍රීසි බෑ. ඉතින් මේකට හාඩි වැඩක් කරනවා. ගීටුසා කියන විදියට එක්සම් එකේ දෙන මාතෘකාවකට එවෙල හිතලා විනාඩි දෙකක් කතා කරන්න ඕන. ඉතින් ඒකට හාඩි ඕන මාතෘකාවට ගැලපෙන විනාඩි දෙක කතාවක් බෝඩ් එකේ ලියනවා. ඉතින් කරන්න තියෙන්නේ කතා කරන්න දෙන මාතෘකාව අර හිස්තැන් වලට දාලා කතා කරන එක. මේකත් හරියට අර මැක්කගේ කතාව වගේ. ඔයාලා අහලා ඇති එක ළමෙක් හිටියලු එයාට මොන මාතෘකාවකින් රචනාවක් ලියන්න දුන්නත් එයා ලියන්නේ මැක්කෙක් ගැනලු. ඒ කියන්නේ පූසෙක් ගැන රචනාවක් ලියන්න දුන්නොත් එයා ලියනවලු අපේ ගෙදර පූසෙක් ඉන්නවා හැබැයි යාගේ යන්නේ මැක්කෝ නැහැ. ඒත් එයා අපේ ගෙදර බවුවත් එක්ක මාර එකතුයි. හැබැයි අපේ බවුවගේ නම මැක්කෝ ඉන්නවා කියලා මාතෘකාව වෙනස් කරලා ඊට පස්සේ රචනාව ලියන්නේ මැක්කෝ ගැනලු. ඉතින් අන්නේ වගේ දෙයක් තමයි හාරිත් මෙතන කරන්න හදන්නේ. මාතෘකාවෙන් පිට පැනලා මේ ලියලා තියෙන එකට කටපාඩම් කරලා කියන එක තමයි දැන් හැමෝටම කරන්න තියෙන්නේ. ඔනිතින් එහෙම හිටපු එයාලා ඊතර දවස් ටිකක් කොහොම හරි පාඩම් කරලා දැන් ඉතින් එයාලා යනවා IELTS පාස් කරගන්න එක්සෑම් එකට. හැබැයි අත්‍තරම කියනවා නම් බල්ලිට අර අනෙක් හැමෝටම මේ එක්සෑම් එකේදී බබා හම්බ වෙනවා. පම්පි එක්සෑම් එකට ගියාම එතන ඉන්න මිස් කියනවා පුටුවෙන් වාඩි වෙන්න කියලා. එයා එක කියන්නේ ඉංග්‍රීසි වලින්. හැබැයි පම්පිට එයා කියපු දේ තේරෙන්නේ නැහැ. එයා හිතන්නේ මිස් කිව්වේ පුටුව අදින්න කියලා. ඉතින් ඒ හින්දා එයා කරන්නේ පුටුව පාසට අදින එක. ඉතින් ඔන්න මේකෙන්ම මේ මිස්ටර් තේරෙනවා පම්පිට ඉංග්‍රීසි බෑ කියලා. මෙතරොන්න මන්නුත් අර ඉංග්‍රීසි ස්පීච් එක පාඩම් කරගෙන ගියත් එයාට කරන්න වෙන්නේ මෙතන ඉන්න මිස් එක්ක ඉංග්‍රීසි වලින් සංවාදයක්. ඉතින් ඔන්න මේකෙන් එයාටත් ඇනෙනවා. කොමනත බෑයි බල්ලිට නම් විනාඩි දෙක කතාවක් කරන්න හම්බ වෙනවා කුකුල්ලු ගැන. ඉතින් එයා අර හාඩි බෝඩ් එකේ ලියපු එක කටපාඩම් කරලා නැති තිබුණේ. ඉතින් එයා ඒකේ හිස්තැන් වලට කුකුලා කියන වචනේ දාලා අර ස්පීච් එක කියාගෙන කියාගෙන යනවා එක්සැමිනේටර් තරුපෙන්නම.
මෙතර ඉතින් හාඩි තින්නේ හොඳට මෑණිලා. එයාත් ඉතින් යාර දුන්න මාත්‍රුව ගැන විනාඩි දෙකක් මාත්‍රුකාවෙන් පිට ගිහින් කතා කරන්න හැදුවත්, ඒ කියන්නේ පූස ගැන කතා කරන්න ගිහින් කතාව මැක්කට මාරු කරාම මේ එක්සැමින අහපෝ කතාව පූසට මාරු කරලා කියනවා. ඉතින් අන්න එකෙන් තමයි හාඩිටත් ඇනෙන්නේ. මෙතර පම්පිකේ නොලෙජ් එක පරීක්ෂා කරන්න අර මිසුත් පම්පිට ඉංග්‍රීසි වලින් වාක්‍යයක් දීලා කියනවා මේක වැරද්ද මොකද්ද කියලා කියන්න කියලා. හැබැයි ඉතින් පම්පිට ඒක වැරද්ද තියා වාක්‍යවත් තේරුම් ගන්න හැකියාවක් නැහැ. එයා ඉතින් IELTS වල අනිත් දේවල් කළේ කොහොමද කියලා අහන්න එපා. මොකද ඒවා ඉතින් මේ මූවි එකේ පෙන්නන්නේ නැහැනේ. කොහොම හරි ඉතින් අන්තිමට බල්ලිට නම් එංගලන්තයට යන්න පුළුවන් වෙනවා. ඒ වගේම එයා හැමෝටම පොරොන්දු වෙනවා එංගලන්ත ගැන විස්තර ලියලා එවනවා කියලා වගේම එයා ජෙසි ගැනත් හොයලා බලලා සුකීට කෝල් කරන්නම් කියලා. ඉතින් ඔන්න එයා ගිය දවස් ඉඳන් සුකී බලාගෙන ඉන්නේ බල්ලි කෝල් කරනකන්. කොහොම හරි ඉතින් දවසක් බල්ලිගෙන් සුකීට කෝල් එකක් එනවා. ඒත් හැබැයි ඒ සුභාරංචියක් නන් නෙමෙයි. සුකි IELTS exam එක ෆේල් වුණා කියලා ජෙසිට කොහොම හරි ආරංචි වෙලා. ඉතින් ඒ හින්දා එයාට තවත් එයාගේ හස්බන්ඩ් දෙන වද වේදනා විසඳන්න බැරුව එයා කරලා තියෙන්නේ ගිනි තියාගෙන මැරෙන එක. ඉතින් මේ දේ හපු ගමන් සුකිට මුල් ලෝකෙම නැති වෙනවා වගේ දැනෙනවා. ඒ වගේම ඊට පස්සේ යත් කරන්නේ ගිනි තියාගෙන මැරෙන එක. හඩියව බේරගන්න උත්සාහ කළත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් අන්තිමට හැමෝටම ලොකු දුකක් ඉතිරි කරගෙන සුකි මේ ලෝකයේ දාලා යනවා. කොමනත් ඉතින් දැන් මෙයාලගේ එංගලන්ත යන හිනේ නම් බොඳ වීගෙන එන්න තමයි පටන් අරගෙන තියෙන්නේ. කොමනත් මෙයාලට එංගලන්තයට යන්න තව එක විදියක් තියෙනවලු. ඒ තමයි නීති විරෝධීව යන එක. ඒකට කියන්නේ ඩංකි මෙතඩ් එක. ඉතින් මේ ගැන මෙයාලට කියන්නේ ගීඩුස. හැබැයි යා කියන විදියට මේ වැඩේ කරන තරවකාරයෝ ලොකු ගාණක් මේ වෙනුවෙන් අය කරනවලු. ඉතින් ඇතරම් මේකට මෙයාල කාටවත්ම සල්ලි නෑනේ. හැබැයි හාඩි එයාට යාගේ ගමේ තිබුණු ඉඩම් ගෙවල් දොරවල් හැමදේම විකුණලා එයා හැමෝටම ඕන කරන සල්ලි හොයාගන්නවා. ඉතින් ඊට පස්සේ යාලා කරන්නේ නීති විරෝධී යන ගමන ආරම්භ කරන එක. මේ ගමනට මෙයාලා අඳුනන චමෙල් කියලා කෙනෙකුයි එයාගේ සහෝදරියත් එනවා. ඉතින් ඔන්න ගෙවින් හැමදේම කරලා ඉවරනාම මෙහි ඉන්න ඒජන්ට් කියනවා එයා මෙයාලව බෝඩ් ටෝකින් එක කරගෙන ගිහින් පාකිස්තානයේ ඉන්න ඒජන්ට්ට බාර දෙනවා කියලා. ඒ වගේම එයා කියනවා පාකිස්තානයේ ඒජන්ට් ඔයාලව ට්‍රක් එකකින් අෆ්ගනිස්තානයේ හරහා ඉරානයට එක කරගෙන යාවි කියලා. ඊට පස්සේ ඉරානෙ ඉඳන් ට්‍රේන් එකකින් තුර්කියට ගිහින් ඊළඟට කරන්න තියෙන්නේ නැවක නැගලා කෙලින්ම එංගලන්තයට යන්නේ කළු. ඉතින් එයාම කිව්වත් හරි දන්නවා මේ ගමන ලේසි පාසු එකක් නම් වෙන්නේ නැහැ කියලා. කොනතන ඊට පස්සේ මේ ඒජන්ට් මෙයාලව බෝට් එකක දාගෙන ඊට පස්සේ යාලව එක්කරගෙන යනවා පාකිස්තානයේ ඒජන්ට්ව හම්බ වෙන්න. හැබැයි අතරමඟදී යාලව වොච් ටවර් එකක් ළඟදී හිර වෙනවා. ඉතින් ඊට පස්සේ මේ ඒජන්ට් හදන්නේ බෝට්ටුව ආපහු හරවගෙන යන්න. එයා කියනවා ඔතනින් ගියොත් නම් වෙඩි ගන්න සිද්ධ වෙනවා. ළඟදී තමයි ඕක හදලා තියෙන්නේ කලින් තිබුණේ නැහැ කියලා. කොමනත් ඉතින් හාඩිට එහෙම ආපහු හැරලා යන්න බෑ. ඉතින් ඒ හින්දා යාල කරන්නේ බෝට්ටුවේ තිබුණු හෝස් එකක් කපාගෙන ඒක පාවිච්චි කරලා වතුර යටින් යන එක. ඉතින් මෙයාලා මෙහෙම යද්දී අර වොච් ටවර් එකේ ඉන්න කෙනා වතුර කැළඹීමක් දැකලා වතුරට වෙඩි තියනවා. කොහොමද ඉතින් වාසනාවකට මේ කාටවත්ම ඒ විදිපාරක් වදින්නේ නැහැ. ඉතින් එයාලා මේ විදියට මුළු රෑම වතුර යටින් ඇවිදලා අන්තිමට එයාලා යනවා පාකිස්තානයට. කොහොමද ඉතින් දැන් කට්ටියම ඉන්නේ එපා වෙලා කලකිරිලා. හැබැයි මේ වෙලාවේ හාඩි පෙන්නනවා බල්ලි ගිහින් මාස 6කින් ගේකුයි වාහනයකුයි අරගෙන තියෙන හැටි. ඒ ෆොටෝස් බල්ලි තමයි හාඩිට එවලා තියෙන්නේ. කොහොමද තොනිත් මේකෙන් මෙයාලට අලුත් මොටිවේෂන් එකක් හම්බ වෙනවා කොහොම හරි එංගලන්තයට යන්න ඕන කියලා. ඉතින් ඊට පස්සේ එයාලා පයින්ම ගිහින් පාකිස්තානයේ ඒජන්ට්ව හම්බ වෙලා එයාලට පුළුවන් වෙනවා එයාගේ මාර්ගයෙන් ඉරානෙට එන්න. හැබැයි ඒ ගමන ගොඩක්ම දුෂ්කර එකක් වෙනවා. සමහර වෙලාවට එයාලට සීතල බෙබුල බෙබුල වීසා ඇතුලේ පවා යන්න සිද්ධ වෙනවා. කොහොම හරි ඉතින් අන්තිමට එයාලට බෝඩ් එක පැනලා ඉරානෙට ඇතුළු වෙන්නත් පුළුවන් වෙනවා. ඉතින් ඊට පස්සේ එයාලට දවස් දෙක පාගමනක් කාන්තාරය හරහා යන්න වෙනවා තුර්කියට යන්න ට්‍රේන් එකක් අල්ලගන්න. කොහොමත් හැබැයි එයාලේ ගමන පටන් ගද්දිම එයාලව අහු වෙනවා හමුදාවේ පිරිසකට. ඉතින් මේ වෙලාවේ එයාලගේ බොස් හාඩි එහෙම නතර කරගෙන චමෙල්ටයි එයාගේ සහෝදරියටයි යන්න දෙනවා. හැබැයි හාඩි එයාලට කෑ ගහලා කියනවා යන්න එපා කියලා. ඒත් ඉතින් චමෙල් එහෙම කරන්නේ කාන්තාරය මැදින් දුවන එක. ඉතින් එයාලට යන්න දීපු මේ බොස් කරන්නේ ස්නයිපර් ගන් එකක් අරගෙන එයාල දෙන්නට වෙඩි තියන එක. ඉතින් අන්තිමට ඒ විදිහට තමයි එයාල දෙන්නටම මේ ලෝකෙන් යන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ බොස් හාඩි එහෙම අරගෙන එනවා එයාලගේ කැම්ප් එකට. හැබැයි ඊට පස්සේ එයා ලෑස්ති වෙන්නේ මන්නුව රේප් කරන්න. කොහොමද හැබැයි මේ වෙලාවේ හාඩිට පුළුවන් වෙනවා ඒ බොස් එක්ක ෆයිට් කරලා එයාව මරලා දාන්න. හාඩි ඇත්තටම හමුදාවේ කෙනෙක් හින්දා තමයි එයාට ඒක කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ හාඩි වෙපන් එකක් අරගෙන අනෙක් දෙනාටත් වෙඩි තියලා එයාලව මරලා දානවා. අනිත් ඉතින් ඊට පස්සේ එයාලා කට්ටිය මෙතනින් යනවා. ඉතින් ඒ විදියට එයාලට පුළුවන් වෙනවා මේ මාර්ගෙනුත් ගැලවෙන්න. ඉතින් ඊට පස්සේ එයාලා තුර්කියට යන ට්‍රේන් එකකුත් අල්ලගන්නවා. ඉතින් දැන් එයාලට කරන්න තියෙන්නේ මේ ට්‍රේන් එකෙන් තුර්කියට ගිහින් එතනින් කෙලින්ම එංගලන්තයට යන එක. ඉතින් මේ ට්‍රේන් එකේදී තමයි හාඩි ඇත්තටම එයා මන්නුට ආදරය කරනවා කියලා කියන්නේ. හාඩි හිතාගෙන ඉන්නේ එංගලන්තයට ගිහින් බිග් බෙන් ඔර්ලෝසෝ නාද වෙද්දී මන්නුට ප්‍රොපෝස් කරන්නලු. ඉතින් ඒක ඇහුවම මන්නුට ගොඩක් සතුටු හිතෙනවා.
ඒවගේ මේ එයත් මේ වෙද්දී හාඩිට කැමැතකින් තමයි ඉන්නේ. ඉතින් තුර්කියට ආවට පස්සේ එයාලට තවත් තැනකට පයින් යන්න සිද්ධ වෙනවා. ඉතින් ඇතරම මේ වෙද්දි මේ ගමනට ගොඩක් කාලයක් ගිහිනුත් තිබුණා. කොහොමද ඉතින් අන්තිමට මෙයාලට පුළුවන් වෙනවා ඉංගලන්තයට යන නැවට නගින්න. හැබැයි ඉතින් එයාලට නැවේ යන්න වෙන්නේ කන්ටේනර් එකක් ඇතුලේ. ඉතින් හාඩි කියන විදියට ඒක තමයි ලෝ එයාල ලැබපු අමහිරිම අත්දැකීම. ඒ කන්ටේනර් එක ඇතුලේ මිනිස්සු 50කට වැඩි ඉඳලා එංගලන්තයට යන්න. ඉතින් එයාලා හැමෝටම හැමදේම කරන්න සිද්ධ වෙලා තින්නේ ඒ කන්ටේනර් එක ඇතුලේමයි. ඉතින් එයාලා දවස් 27ක් ඒ කන්ටේනර් එක ඇතුලේ හිටියලු. කොමාරි ඔන්න ඊට පස්සේ අන්තිමට එයාලට පුළුවන් වෙනවා එංගලන්තයට පය තියන්න. එයාලා අතරම ලොකු දුකක් විඳලා තමයි මෙහාට ආවේ. කොහොමද ඉතින් මෙයාලා නීති විරෝධීවනේ මෙහෙට ඇවිත් තියන්නේ. එහෙනම් පොලිසියට අහු නොවි ඉන්න එක තමයි දැන් මෙයාලට කරන්න තියෙන ලොකුම අභියෝගය. කොමාරි අන්තිමට මෙයාලට බල්ලිවත් හම්බ වෙනවා. හැබැයි බල්ලිව හම්බ වුණාට පස්සේ තමයි මෙයාලට තේරෙන්නේ එයා මෙච්චර කරලා තියෙන්නේ බොරු කියලා. අතරම බල්ලි එංගලන්තයට වෙලා හිඟා නොකා තමයි හිඟා කන්නේ. එයා පිළිමයක් විදියට ඇඳගෙන මිනිසු දෙන කී කී හරි එකතු කරනවා. සමහර ලාවට එයා අහුවෙන අහුවෙන වැඩක් කරනවා. අතරම බල්ලි නීතියානුකූලව මෙහාට ආවත් එයාට ජොබ් එකක් හොයාගන්න එක නම් ගොඩක්ම අමාරු වෙලා. එයා හම්බ වෙන කී හරි එකතු කරගෙන මෙහෙට නීති විරෝධීව ඇවිත් ඉන්න 20ක් විතර කට්ටියක් එක්ක තමයි ගියක් කුලියට අරගෙන ජීවත් වෙන්නේ. එයාලා හැමෝම ගෙදර කුලිය බෙදා ගන්න හින්දා තමයි බල්ලිටත් කීයක් හරි ඉතුරු කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. කොමනති ඉතින් බල්ලි මාස 6න් ගියක් ගත්තා, කායිකක් ගත්තා කියලා එයාලට බොරු ෆොටෝස් යවපු එකට හාඩිට හොඳටම කේන්ති යනවා. හැබැයි බල්ලි කියනවා කොහොමද කටක් කරලා එයාගේ අම්මලට කියන්නේ ඔයාගේ පුතා එංගලන්තේ හිඟා කනවා කියලා. ඉතින් ඒ හින්දා තමයිලු බල්ලි මොනවාරි කරලා සල්ලි හොයලා යන්තම් කාලා බීලා ඉතුරු සල්ලි ටික ඔක්කොම එයාගේ අම්මට යවන්නේ. ඉතින් මෙහෙම කිව්වම තමයි හාඩිටත් තේරෙන්නේ බල්ලි කියපු දේ ගැන. කොමනති ඉතින් ඊට පස්සේ මෙයාලටත් නතර වෙන්න සිද්ධ වෙන්නේ මේ ගෙදරමයි. ඉතින් මෙහි ඉන්න කට්ටිය විසිකානකට තියෙන්නේ එක බාත්รูම් එකක් විතරයි. ඉතින් ඔන්න මෙහිදී තමයි මෙයාලට තේරෙන්නේ ඉන්දියාවෙම හිටියානම් කොච්චර හොඳද කියලා. කොමනත් ඉතින් දැන් හපෝ හැරලා යන්න බෑනේ. ඉතින් ඒ හින්දා එයාලා අහු වෙන වැඩක් කරන්න හිතාගෙන තමයි මෙහෙ නතර වෙන්නේ. කොමනත් ඉතින් ටික දවසක් යන කලින්ම මෙයාලට හැමදේම එපා වෙනවා. අතරම ලන්ඩන් කියන්නේ ලිවිං කොස්ට් එක ටිකක් වැඩි නගරයක්නේ. ඉතින් පුංචි ජොබ් එකක් කරලා හොඳට කාලබිලින් එක නම් ඒ ටිකක් කරන්න අමාරු වැඩක්. ඉතින් ඒ හින්දා තමයි මෙයාලට දැම්මම මෙහෙ එපා වෙලා තියෙන්නේ. කොමනත් ඔන්න දවසක් මෙයාලා නැවතුලා හිටිය තැනට පොලිසියුනුත් පනිනවා. ඉතින් යාලා එන්න කලින් හාඩිට ඇහැරුණ හින්දා හැමරම පුළුවන් වෙනවා බේරිලා පැනලා යන්න. ඊට පස්සේ ඉතින් යාලට රය පහන් කරන්න වෙන්නේ නම් සොහොන් පිටණියක. කොමරුණ පස්සේ ගීටු සර්ගේ මාර්ගයෙන් මෙයාලට පටවෙලා හම්බ වෙනවා. ඉතින් පටල් කියන විදියට මෙයාලට මේ හොඳ ජොබ් එකක් කරන්න නම් මෙයාලට සිද්ධ වෙනවා මේ පුරවැසිකම අරගන්න. ඉතින් එයා කියනවා පවුම් මිලියන ගාණක් ඉන්වෙස්ට් කළොත් නම් මේ රජය නිකම්ම මේ පුරවැසිකම දේවි කියලා. හැබැයි ඉතින් එච්චර සල්ලියක් තියෙනවා නම් නීති විරෝධීව මෙහෙ එන්න ඕන නෑනේ. ඉතින් පටල් කියන දෙවෙනි ක්‍රමේ තමයි අයදින එක. එකෙනේ යාලට ඉන්දියාවේ මාතරජන තියෙනවා. එහෙනම් තමයි මේ විදියට එයාලා එංගලන්තයට ආවේ කියලා. ඉතින් ඒ විදියට මෙයාලා මෙහි ආරක්ෂාව ඉල්ලුවත් මේ රජයට සිද්ධ වෙනවලු ඒ දේ කරන්න. හැබැයි හාඩි කියන්නේ හමුදා නිලධාරියෙක් හින්දා එයා කැමති වෙන්නේ නැහැ බොරු කරන්න. ඉතින් ඒ හින්දා ඒ වැඩේ හරියන්නේ නැහැ. ඉතින් පටෙල් කියන අනෙක් ක්‍රමේ තමයි මෙහි කෙනෙක්ව බඳින එක. ඉතින් එයා 5000ක් දෙන්නම් කියලා කෙනෙක්ව එක්කරගෙන ඇවිත්. හැබැයි ඉතින් ඒ ක්‍රමේ කරන්න පුළුවන් මන්නුට විතරයි. පටෙල් කියන විදියට මෙයයි මන්නුයි පල්ලියේදී බඳිනවා. ඊට පස්සේ අවුරුදු දෙකකින් වෙන් වෙනවා. ඉතින් විවාහින්ද මන්නුට මේ පුරවැසිභාවය හම්බ වුණාම එයාටත් පුළුවන්ලු හාඩිවත් පුරවැසිභාවය අරගෙන දෙන්න. කොමනත් ඉතින් මේකට මන්නු කැමති වෙන්නේ නැහැ. මොකද එයා හාඩිට ආදරෙයිනේ. කොමනත් ඉතින් හාඩිගේ මැදිහත් වීමෙන් මන්නු මේකට කැමති වෙනවා. මොකද ඉතින් මේක බොරු විවාහයක්නේ. හැබැයි මේ විවාහය සිද්ධ වෙද්දී එංගලන්තයේ සම්ප්‍රදාය විදිහට මනමාලයාට සිද්ධ වෙනවා මනමාලිව සිප ගන්න. ඉතින් ඔන්න ඒ වෙලාව තමයි හාඩිගේ රතුකට පනින්නේ. පටල් මනුට කියන්නේ පොඩි සිප ගැනීමක් කරලා කසාදෙ ස්ථීර කරන්න කියලා. හැබැයි ඉතින් ඒක නම් සිද්ධ වෙන්නේ නැහැ. මොකද හොඳටම කේන්තිකින් හිටිය හාඩි අර මනමාලයාට ගහනවා විතරක් නෙමෙයි, එයා මේ කසාදෙ කරන්න ආපුව පියතුමාටත් ගහන්න පස්සෙන් එලවනවා. ඉතින් මේ වෙලාවේ පල්ලිය පියතුමා පොලිසියට කෝල් කරපු හින්දා හැමෝම පොලිසියට අහු වෙනවා. ඉතින් ඔන්න ඒ හින්දා මෙයාලට සිද්ධ වෙනවා උසාවියක පෙනී හිටින්නත්. ඉතින් මෙතනදී පටල් අහපොවෙවිත් කියනවා ඔයාලා උසාවියද කියන්න ඔයාලට ඉන්දියාවේදී මරණ තර්ජන තිබුණා, එහෙනම් තමයි මෙහෙට පැනලෙන්න සිදු වුණේ කියලා. පටල් කියන විදියට එහෙම කිව්වොත් මෙහි තියෙන නීති පොතේ විදියට බ්‍රිතාන්‍ය රජයට සිද්ධ වෙනවලු මෙයාලට දේශපාලන රැකවරණය දෙන්න. ඉතින් දැන් කරන්න ඉතුරුලා තියෙන එකම දේ තමයි ඒක. කොමරියෝනි ඊට පස්සේ මෙයාලව උසාවියකටත් කැඳවනවා. ඉතින් ඉස්සරලාම විත්තිකුඩුවට එන්නේ හාඩි. හැබැයි යා පටල් කියපු දේ උසාවියේදී කියන්නේ නැහැ. එයා කියන්නේ ඇත්තම කතාව. ඉතින් මේ උසාවියේ ඉන්න නඩුකාරතුමා ගොඩක්ම හොඳ කෙනෙක්. ඉතින් නඩුකාරතුමා කියනවා නීතිය විදියට ඔයාගේ කතාව අහලා මට ඔයාලට මෙහි ඉන්න දෙන්න බෑ. එහෙනම් ඔයා කියන්න ඕන ඔයාලට ඉන්දියාවේදී මරණ තර්ජන තිබුණ හින්දා තමයි මෙහෙට ආවේ කියලා.
ඉතින් එහෙමනොත් විතරයි මට පුළුවන්න්නේ ඔයාලට මෙහෙ දේශපාලන රැකවරණය දෙන්න කියලා. හැබැයි හාඩි ඉන්දියන් නාමික කෙනෙක් හින්දා එයා ඉන්දියාව පාවල දෙන්නේ නැහැ. ඒ හින්දා නඩුකාරතුමා කියපු දේ කියන්නේ නැහැ. අන්තිමට ඉතින් ඒ හින්දා නඩුකාරතුමා නියෝග කරනවා හාඩිව ඉන්දියාවට පිටුවහල් කරන්න කියලා. කොහොම නැති ඉතින් මනු හැමනම් මේ ආරක්ෂාව ඉල්ලපු හින්දා නඩුකාරතුමා නියෝග කරනවා එයාලට දේශපාලන රැකවරණය දෙන්න කියලා. ඉතින් ඔන්න ඒ විදිහට මනුයි බල්ලි පම්පි එංගලන්තේ තනි වෙද්දි හාඩිට සිද්ධ වෙනවා ආපහු ඉන්දියාවට යන්න. හාඩි ඇත්තටම හිතන්නේ මනුත් එයත් එක්ක ඒවි කියලා. ඒත් මනු ඒකට කැමති වෙන්නේ නැහැ. එයා ඕන කරන්නේ කොහොම හරි මෙහෙදි සල්ලි හම්බ කරලා එයාලගේ ණය ගෙවලා ඉවර කරලා දාන්න. ඉතින් මේ සිදුවීමේ හින්දා හාඩි මනුයි වෙන් වෙනවා. බ්‍රිතාන්‍ය රජය හාඩිව ඉන්දියාවට පිටුවහල් කරද්දි මනුට සිද්ධ වෙනවා කොහොම හරි සල්ලි හම්බ කරන්න. ඉතින් හිඟානෝගා හිඟා කෑමකින් තමයි එයත් එක්ක කරන්න පටන් ගන්නෙ. ඉතින් ඔන්න ප්ලේන් එක ඩුබයි වලට එද්දි තමයි මන්නුට ඇරෙන්නේ. ඇත්තටම අපි දැක්කපු ඒ සිදුවීම සිද්ධ වෙලා තියෙන්නේ මීට හරියටම අවුරුදු 25කට කලින්. ඉතින් ඔන්න ඩුබයි වලදී අවුරුදු 25කට පස්සේ මන්නු හාඩිව ඇස් දෙකෙන්ම දැක ගන්නවා. මනු කලින් හාඩිට කියලා තිබුණානේ එයා බඳිනවා කියලා. හැබැයි මෙතනදී තමයි එයා දැනගන්නේ මන්නු ඒ කරලා තියෙන්නේ බොරු කියලා. මොකද මන්නු එහෙම නොකළා නම් හාඩි එයා ගැන හිත හිතාම දුක් වී බඳින්නේ නැතුව ඉන්න නිසා තමයි එයා එහෙම කරලා තියෙන්නේ. කොහොමද ඉතින් දැන් මෙයාලා තුන්දෙනාටම ඕන කරන්නේ එංගලන්තයට සමු දීලා ආපහු ඉන්දියාවට යන්න. ඇතරම කලින් කිව්වාගේ මීට අවුරුද්දකට කලින් මෙයාලට මෙහෙ පුරවැසිභාවය හම්බ වෙලා. ඉතින් ඒ හින්දා තමයි මෙයාලට දැන් ඉන්දියාවට යන එක අමාරු වෙලා තියෙන්නේ. කොහොමද හැබැයි මාස 6ක් ඉවසුවොත් නම් එයාලට ඉන්දියාවට යන්න වීසා ගන්න බැරි වෙන්නේ නැහැ. හැබැයි මන්නු කියන විදිහට එයාගේ මොළයේ ටියුම් එකක් හැදිලාලු. ඉතින් ડોක්ටර්ස්ලා කිව්වලු මාසයක්වත් එයා ජීවත් වෙන්නේ නැහැ කියලා. ඉතින් එයාට කාත් කවුරුත් නැති රටක මැරෙන්න බෑ. එයාට ඕන ඉන්දියාවට ආපහු ගිහින් එහෙදි මැරෙන්න කියලා තමයි මන්නු කියන්නේ. ඉතින් මන්නු හරිම සැහැල්ලුවෙන් ඒ දේ කිව්වත් හාඩිට නම් ඒක දරා ගන්න බැරි වෙනවා. ඉතින් මේ කාලේ ඉන්දියාවට යන්න විසිට වීසා එකක් ගන්නත් බැරි තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා දැන් මෙයාලට ආපහු කරන්න තියෙන එකම දේ තමයි ඩංගි ක්‍රමයෙන් නැත්නම් නීති විරෝධීව ආපහු ඉන්දියාවට යන එක. ඉතින් ඔන්න මේ වැඩේ කරන එකට අත ගහන්නේ හාඩි. එයා ගීටු සර්ගේ මාර්ගයෙන් මෙහි ඉන්න ඒව කරන්න පුළුවන් ඒජන්ට් කෙනෙක්ව හොයා ගන්නවා. ඒ වගේම තමයි එයා ගීටු සර්ට කියලා මේට කුරියර් කරගන්නවා පංජාබි ඇඳුම්, ඒ පත්තර, ෆොන්ස් වගේ දේවල්. හාඩි කියන්නේ අපි දේශීය මාවදී අහුනොත් අපි එංගලන්තය නෙමෙයි පංජාබි කට්ටියක් කියලා පේන තමයි මෙහෙම කරන්න කියලා. ඉතින් උනේ ඊට පස්සේ එයාලා අර බාකිර් කියන මෙහෙ ඒජන්ට් මාර්ගයෙන් ආපහු ගමන පටන් ගන්න තමයි හදන්නේ. ඉතින් බාකිර් මෙහෙන් එයාලව යවන්න හදන්නේ කන්ටේනර් එකක් ඇතුලේ. ඒ වගේම මන්නු හැම යන්න කලින් හාඩි යාලට කියනවා ඔයාලගේ පාස්පෝර්ට් බාකිරට දෙන්න එයා ඒවා පුච්චලා දාවි කියලා. කොහොමත් හැබැයි හාඩියම ගියාම බාකිර් මොකද දන්නවද කරන්නේ? එයා කරන්නේ හාඩියම කරන්න හදන වැඩේ පොලිසියට කියන එක. ඉතින් ඔන්න ඒ හින්දා හාඩියම ඉන්න කන්ටේනර් එක නැවට පටවලා තියෙද්දි පොලිසිය ඉස්සරහදිම ඒක බිමට බාලා ඒක ඕපන් කරනවා. ඉතින් ඔන්න ඒ විදියට හාඩියම පොලිසියට අහුවෙනවා. මෙයාලව අතරංගුවට අරගන්නේ මේ ඕමාර් කියන කෙනා. ඕමාර් නිතරම කියන දෙයක් තමයි ඕමාර් නෝ හමාර් කියලා. ඒ කියන්නේ ඕමාර් කියන්නේ බූරුවෙක් නෙමෙයි කියලා. ඒ කියන්නේ ඉතින් එයාව ලේසියෙන් රවට්ටන්න බෑ කියන එකනේ. ඉතින් ඒ හින්දා එයා කියනවා තමුසෙලා කවුද කියලා කියනවා. නැත්තම් මම තවුන්සලව අවුරුදු 50කට හිරේට යනවා කියලා. ඉතින් ඔන්න ඒ හින්දා මන්නු හැම කියනවා එයාලා එංගලන්තේ කට්ටිය කියලා. හැබැයි මේකට ඕමාර් hina වෙනවා. මොකද එයාලා එංගලන්තය වගේ පේන්නේ නැහනේ. ඉතින් ඔන්න මෙතනදී හාඩි කියනවා එයා ඇත්තම කියන්නම් හැබැයි යාට සමාව අරගෙන දෙන්න කියලා. අතරම එයාලා ඇඳගෙන ඉන්නේ අර ගීටුස එවල තිබුණු පංජාබි ඇඳුන්නේ. ඒ වගේම ඒවයි ගහලා තිනවා මේඩ් ඉන් ඉන්දියා කියලා. ඒ වගේම තමයි එයා ළඟ තියෙනවානේ පංජාබි පත්තරත්. ඉතින් හාඩි කියනවා මෙයාලා ඉන්දියාව ඉදන් හොරෙන්ම නීති විරෝධීව එංගලන්තය යන කට්ටියක් කියලා. ඉතින් ඇත්තටම මේක හාඩිගේ ප්ලෑන් එකක් කියලා මන්නුට එහෙම තේරෙන්නේ එතකොට තමයි. මොකද නීති විරෝධීව මෙයාලා ඉන්දියාවෙන් එංගලන්තයට යන්න ආපුව නිසා ඕමාර් කියනවා මම සති දෙකක් යන කලින් තමුසෙලව ආපහු ඉන්දියාවටම පිටුවහල් කරනවා කියලා. ඉතින් ඔන්න ඒ විදියට හාඩිගේ ප්ලෑන් එක තිතරම වැඩ කරලා එයාලව ආපහු ඉන්දියාවට පිටුවහල් කරනවා. කොහොමද එයාලව එයාපෝට් එකට ගෙනත් දාපු ඕමාර්ට යන්න කලින් හාඩි දෙයක් කියනවා. එයා හැම කියන්නේ ඕමාර් මෙතනදි කිව්වනේ ඕමාර් නෝ හමාර් කියලා. ඒ කියන්නේ ඕමාර් බොරුවෙක් නෙමෙයි කියලා. ඕමාර් කියපු විදිහටම සති දෙකක් ඇතුළත මෙයාලව ඉන්දියාවට පිටුවහල් කරපු හින්දා තමයි ඕමාර් ආපහු ඒක කිව්වේ. හැබැයි ඕමාර්ට හරිම ප්‍රශ්නයක් මෙයාලා හැමෝම හිනා වෙවි හරිම සතුටකින් ඉන්දියාවට යන්න හදන එක. ඉතින් ඕමාර් ඒ ගැන මනුගෙන් ඇහුවම එයා කියනවා අපි හැමෝම ගෙදර යනවා කියලා. ඉතින් මේ වෙලාවේ තමයි හාඩි කියන්නේ ඕමාර් කියන්නේ බොරුවෙක් නෙමෙයි, ඕමාර් කියන්නේ රාජකීය මට්ටමේ බොරුවෙක් කියලා. කොම්නත් ඉතින් එයා එහෙම කිව්වේ ඇයි කියලා ඕමාර්ට තේරෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඒ විදියට මෙයාලා හපව ඉන්දියාවට එනවා. ඉතින් මෙයාලා තුන්දෙනා අවුරුදු 25කට පස්සේ තමයි එයාලගේ පවුල් වල අයව බලන්න එන්නේ. ඉතින් එයාලා එංගලන්තේ ඉඳන් එවපු සල්ලි වලින් අන්නුට එහෙම වුණ හැමදේම ඒ විදියටම සිද්ධ වෙලා කියලා එයාලා මෙහෙදි දකිනවා.
ඉරි මේට අව දවසම මන්නුට මතක් වෙනවා එයාලා එංගලන්ත යන්න හීන දැකපු හැටි ඒවගේම ඉංග්‍රීසි පාඩම් කරපු හැටිහෙම ගැනත් කොමනත් ඉතින් දැන් මන්නු හැම ඉන්නේ ලොකු සතුටකින් ඉතින් කලින් කිව්වාගේ මේ රට ගියා ඉන්න ගෙවල් වල ආසියානු ආකෘතියක් ගෙදර වහලේ හදලා තියෙනවානේ හැබැයි මන්නුගේම ගෙදර වහලේ හදලා තියෙන්නේ බිග් බෙන් ඔටලොස්සේ ආකෘතිය කොමනත් ඉතින් ඔන්න මෙහෙදි තමයි මන්නු දැනගන්නේ හරිත ඇත්තටම බැඳලා නැහැ කියලා ඒ කාලේ මන්නු බැඳලා කියලා එයා දැනගත්තත් එයාට වෙන කෙනෙක්ව බඳින්න හිත දීලා නැහැ කොමනත් ඉතින් ඔයාලට මතක ඇති හාඩිගේ හිණයක් තිබුණා ලන්ඩන් වල බිග් බෙන් ඔටලොස්සේ නාද වෙද්දී මන්නුට ප්‍රොපෝස් කරන එක ඉතින් ඇත්තටම ඒක එයාට කරන්න බැරි වුණානේ හැබැයි දැන් අවුරුදු 25කට පස්සේ හාඩි කරන්න හදන්නේ ඒ දේ කරන්න. ඒකට ඉතින් බිග් බෙන් ඔටලොස්සක් මන්නු ගෙදර වහලේ තියෙනවනේ. ඉතින් ඒකේ 10 වෙලාව සන්හිටොන් වෙද්දි හාඩි කරන්නේ බිග් බෙන් එකේ බෙල් හඬ එයාගේ ෆෝන් එකෙන් ප්ලේ වෙන්න දාලා මන්නුට ප්‍රොපෝස් කරන එක. හැබැයි එයා ඒක කරන්න හදද්දිම තමයි දකින්නේ අර ටියුම් එක පුපුරලා මන්නු ජීවිතය දාලා ගිහින් කියලා. ඉතින් මේ වෙලාවේ මේක දැක්කම හාඩිට ඇති වෙන්නේ ලොකු දුකක්. ඒත් ඉතින් එයාට අඬ නොඇර වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් ඔන්න දැන් දර්ශනය මාස 6කට පස්සේ. ඉතින් දවසක් මෙයාලා තුන්දෙනා කතා කර කර යන්නේ මොකක් හරි බිස්නස් එකක් කරන එක ගැන. හැබැයි මෙයාලා කතා වෙන දේ අහපු කෙනෙක් මෙතනට ඇවිත් කියනවා මෙහෙව කරලා වැඩක් නැහැ. කෙලිම යන්න එංගලන්තේ ඒ රජසප කියලා. ඉතින් මෙයා තව කියනවා වීසා පාස්පෝර්ට් මොකුත් ඕන නැහැ. ඩංකි ක්‍රමයෙන් මම ඔයාලව එක් කරගෙන යන්න. ඒක හරීම ලේසි ක්‍රමයක් කියලා. හැබැයි ඉතින් මෙයා දන්නේ නැහනේ හාඩිගේම කතාව. ඉතින් මේ දෙහාගෙන හිටපු හාඩි මෙයාට කියනවා පොඩ්ඩක් යාගේ උරයිස අල්ලගන්න කියලා. ඉතින් ඊට පස්සේ ආව පොළොවේ ගහපු මෙයාලා හිනා වී යද්දිම තමයි මේ මූ එක මෙතනින් ඉවර වෙන්නේ. ඉතින් ඩංකි කියන වචනේ ඇත්තරම පංජාබි වචනයක්. ඒකේ තේරුම සරලව ගත්තොත් රටකින් තව රටකට නීති විරෝධීව යන එකට තමයි මේ වචනේ පාවිච්චි කරන්නේ. ඉතින් සත්‍යයේ පසුබිමක් පාදක කරගෙන තමයි මේ මූ එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ මූ එකේ අපිට පෙන්නනවා සල්ලි සහ අධ්‍යාපනය නැති අය හොඳ ජීවිතයක් වෙනුවෙන් ඩංකි ක්‍රමය පාවිච්චි කරලා තවත් රටකට යන්න ගිහින් සිද්ධ වෙන ලොකු ඛේදවාචක ගැන. ඉතින් යාලව හොරරාසෙම යවන්න එක එක ඒජන්ට්ස්ලා විවිධකම පාවිච්චි කරනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ වගේ දේවල් වලින් එහෙම යන අයට සිද්ධ වෙන්නේ දුක් විඳලා මැරෙන්න. ඉතින් එහෙමනම් ඔයා තවත් මුවිස් බලන්න කැමති කෙනෙක් නම් වීඩියෝකට ලයික් එකක් දාන්න. ඒ වගේම තාම subscribe කරලා නැත්නම් පහල තියෙන කළු පාට subscribe button එක touch කරලා එතනම තියෙන bell notification එකත් all කරලා channel එක subscribe කරලා එකතු වෙන්න. ඉතින් එහෙමනම් අදට ගියෙන් එන්න. අපි තවත් දවසක නැවත හමුමු. Bye.